ആഹാരഗ്രഹണ പദ്ധതിയെ ആശ്രിത്തത് വിവിധ രോഗാബാധങ്ങളും ലഭന എവലി രോഗ കിഹിവ്യാക് ലിസ് ഗെസ്ട്രൈറ്റിസ് മലബദ്ധതയ ഉണസന്നിപാതയ പാചനയ അമീബയസിസ് പിത്താശയ ഗൽ ഉണ്ടുക പുച്ച പ്രദാഹയ അർഷസ് സഹ പണു രോഗ ദക്വാനട്ട് പുലുവാൻ മിമ එක්ෙක් රෝගය පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා අදාළ රෝගය මත ක්ලික් කරන්න. ආමාශයේ අභ්‍යන්තර ශ්ලේෂ්මල ආස්තරය ප්‍රදාහයට පත්වීම නොහොත් ඉදිවීම නිසා ගැස්ට්‍රයිටිස් නම් රෝගී තත්ත්වය ඇතිවෙනවා. මෙය ජනතාව අතර බහුල රෝගයක් ලෙස දක්වන්නට පුළුවන්. සාමාන්‍යයෙන් අම්ල ගතිය ලෙස හැඳින්වෙන මෙම රෝගයේ ලක්ෂණ වන්නේ ඇඹුල් රසට උගුරට ඒම ආමාශයේ දැවිල්ල සහ වේදනාවයි. රෝගී තත්ත්වය උත්සන්න වූ විට ආමාශ බිත්තියේ සහ ග්‍රහණියේ තුවාල ඇතිවෙනවා. මේ නිසා රුධිරය වහනය වීමටද ඉඩ තිබෙනවා. මෙම රෝගී තත්ත්වය ඇතිවීමට හේතු ලෙස අධික ලෙස මත්‍යසාර සහ දුම්වැටි භාවිතය අම්ල මිරිස් සහ තෙල් අධික ආහාර ගැනීම මෙන්ම ආහාර ගැනීම කල් දැමීම සහ මානසික ආතතිය දක්වන්නට පුළුවන්. නිවැරදි ආහාර පුරුදු සහ යහපත් ජීවන රටාවක් පවත්වා ගැනීම මගින් ගැස්ට්‍රයිටිස් රෝගය වළක්වා ගන්නට පුළුවන්. මහා අන්ත්‍රය තුළ වැඩි කාලයක් මල ද්‍රව්‍ය රැඳීම නිසා ජලය අධිකව අවශෝෂණය වීමෙන් මල ද්‍රව්‍ය බැහැර කිරීමට අපහසු ලෙස ඝන තත්ත්වයට පත්වීමෙන් මලබද්ධය නම් රෝගී තත්ත්වය ඇතිවෙනවා. මලබද්ධය ඇතිවීමට හේතු ලෙස පරිභෝජනය කරන ආහාරවල අඩංගු තන්තු ප්‍රමාණය අඩුවීම අවශ්‍ය තරමට ජලය පානය නොකිරීම මලපහ කිරීමේ අවශ්‍යතාව කල් දැමීම වැනි වැරදි පුරුදු මෙන්ම සමහර ඖෂධ වර්ග භාවිත කිරීම ආදිය දක්වන්නට පුළුවන්. මලබද්ධය ඇති විට මලපහ කිරීමට වැරයෙදීමෙන් ගුද මාර්ගයේ පටක තුවාල වී රුධිරය වහනය වන්නට පුළුවන්. උණසන්නිපාතය නම් රෝගය සෙල් මොනෙල්ලා ටයිපි නම් බැක්ටීරියාව මගින් ආසාදනය වෙනවා. රෝගකාරකයා ශරීරගත වන්නේ දූෂිත වූ ආහාරපාන මාර්ගයෙන් බව දක්වන්නට පුළුවන්. මෙම රෝගය ආසාදනය විය හැකි ආකාර ලෙස දූෂිත වූ ආහාරපාන මගින් රෝගකාරකයා ශරීරගත වීම දූෂිත වූ ජලයේ පිහිනීමේදී හෝ ස්නානය කිරීමේදී බැක්ටීරියාව මුඛයට ඇතුළු වීම මගින් ශරීරගත වීම අපවිත්‍ර ජලයෙන් ශරීරගත වීම රෝගියෙකුගේ මල මූත්‍ර ආදීන් අපවිත්‍ර ස්ථානවල වසන මැස්සන් මගින් දූෂණය වූ ආහාර පරිභෝජනය කිරීම ආදිය දක්වන්නට පුළුවන්. අතපය වේදනාව හිස රදිය සහ ක්‍රමයෙන් වැඩිවන උණ මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණයි. මෙය ක්‍රමයෙන් වැඩි දියුණු වන රෝගී තත්ත්වයක් වන අතර රෝගයේ මුල් අවස්ථාවේදී මලබද්ධය ඇතිවන්නට පුළුවන්. එමෙන්ම දිවේ අධික ලෙස කාරම බැඳීමද සිදුවෙනවා. රෝග ලක්ෂණ ඇතිවී සති දෙකකින් පමණ උදරයේ වේදනාව සහ පාචනය ඇතිවෙන අතර ශුද්ධාන්තයේ තුවාල සෑදී ලේ ගැලීමටද ඉඩ තිබෙනවා. මෙසේ ගලන රුධිරය මල සමග පිටවන අතර තුවාල නිසා අන්ත්‍ර සිදුරු වීමටද පුළුවන්. මේ වන විට රෝගියා අසාධ්‍ය තත්ත්වයේ සිටින බව දක්වන්නට පුළුවන්.
උණ සන්නිපාත රෝගය හඳුනා ගැනීමට නම් රුධිර හෝ අසූචි පරීක්ෂාවක් සිදුකළ යුතු වෙනවා. උණ සන්නිපාත රෝගය බෝවීම වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග ලෙස නටබා නිවාගත් ජලය පානය කිරීම, මෙසන් බෝවන ස්ථාන ඉවත් කිරීම සහ ඔවුන් ආහාර මත වැසීම වැළැක්වීමට ආහාර පාන වසා තැබීම, මාර්ග අසල විවෘතව අලෙවි කරන ආහාර පාන ගැනීමෙන් වැළකීම, අපිරිසිදු ජලයෙන් දූෂිත වූ පලා වර්ග අනුභවයෙන් වැළකීම, වැසිකිලි ගියපසු අත් සබන් යොදා හොඳින් පිරිසුදු කර ගැනීම සහ උණ සන්නිපාත ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීම ආදිය දක්වන්නට පුළුවන්. වෛරසයක් හෝ බැක්ටීරියාවක් හෝ පරපෝෂිතයෙක් හෝ මගින් අන්ත්‍ර ආසාදනය වීමෙන් පාචනය ඇතිවෙනවා. රෝගය ආසාදනය විය හැකි ආකාර ලෙස ආසාදිතයෙකුගේ අසූචි මගින් දූෂණය වූ ආහාර හෝ ජලය පරිභෝජනය කිරීම සහ ඍජු ලෙසම ආසාදිතයෙකු මාර්ගයෙන් බෝවීම ආදිය දක්වන්නට පුළුවන්. මෙහි ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ මල දීර්ණත්වයෙන් පහවීමයි. මහා අන්ත්‍රයේදී මලවල ඇති ජලය නිසි පරිදි අවශෝෂණය නොවීම මෙයට හේතුව ලෙස දක්වන්නට පුළුවන්. වැඩිපුර පාචනය ඇති විට ඇතිවන තරල හානිය නිසා විජලන තත්වයට පත්වීමටද ඉඩ තිබෙනවා. පාචනය වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග ලෙස පිරිසිදු ජලය පානය කිරීම, වැසිකිලි යාමෙන් පසු සබන් යොදා හොඳින් අත්සෝදා ගැනීම මෙන්ම උණ සන්නිපාත රෝගය වළක්වා ගැනීමට අනුගමනය කරන යහපත් පුරුදු මෙම රෝගය වළක්වා ගැනීමටද අනුගමනය කරන්න පුළුවන්. විජලන තත්ත්වය උග්‍ර වීම මාරාන්තික තත්ත්වයක් විය හැකි බැවින් හැකි තරම් දියර ලබා දීමත් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු කිරීමත් අත්‍යවශ්‍ය කාරණා බව ඔබ මතක තබා ගත යුතුයි. එන්ටමීබා හිස්ටොලිටිකා නම් ඇමීබා විශේෂය ආසාදනය වීමෙන් මෙම රෝගය ඇතිවෙනවා. ආහාර ගැනීමෙන් පසු සුළු කාලයක් තුළ විරේක වීම මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණයයි. පිත්තාශයේ පිත් ලවණ, පිත් වර්ණක හෝ කොලෙස්ටරෝල් අඩංගු වන අතර මේවා මගින් කැල්සියම් ඔක්සලේට් සහ කැල්සියම් කාබනේට් ස්ඵටික ඇතිවීම පිත්තාශයේ ගල් ලෙස හැඳින්වෙනවා. ආම්ලික ආහාර වැඩිපුර ගැනීම මෙම රෝගය ඇතිවීමට හේතු වෙන්නට පුළුවන්. පිත්තාශයේ ගල් මගින් පිත්ත ප්‍රනාල අවහිර වීම සිදුවෙනවා. ශුද්‍රාන්තයේ සහ මහා අන්ත්‍රය මුණ ගැසෙන ස්ථානයේ උණ්ඩුක පුච්චේ පිහිටා තිබෙන අතර එය ශුද්‍ර ජීවීන් මගින් ආසාදනයට ලක්වීමෙන් උණ්ඩුක පුච්ච ප්‍රදාහය ඇතිවෙනවා. මෙම රෝගයේ රෝග ලක්ෂණ කිහිපයක් ලෙස දකුණු යටිබඩ ප්‍රදේශය අසාමාන්‍ය ලෙස වේදනාවට ලක්වීම, ඔක්කාරය ඇතිවීම, වමනය යාම, කෑම රුචිය අඩුවීම සහ උණ දක්වන්නට පුළුවන්. ශල්‍යකර්මයක් සිදු කිරීම මගින් ආසාදනය වූ උණ්ඩුක පුච්චය ඉවත් කිරීම මගින් රෝගය සුව කරන්නට පුළුවන්. අරිෂස් රෝගයේදී බොහෝ විට සිදුවන්නේ ගුද මාර්ගයේ පිහිටි ශිරා ඉදිමි මෘදු මොළු ගෙඩි මතුවීමයි. බොහෝ විට මෙම රෝගය වැඩිපුර ඇතිවන්නේ තන්තුමය කොටස් අඩුවෙන් අඩංගු ආහාර ගන්නා අය සහ මස් මාංශ වැඩියෙන් භාවිතයට ගන්නා අය අතරයි. මෙම ගෙඩි තුළට බෙහෙත් විදීම හෝ
ශල්‍යකර්ම මගින් කපා ඉවත් කිරීමෙන් රෝගය සුව කරන්නට පුළුවන්. ශ්‍රී ලංකා වාසීන් අතර බහුලවම හටගන්නා පණු රෝග ඇති කරන පණුවන් වර්ග හතරක් අපට හඳුනා ගන්නට පුළුවන්. එම පණුවන් ලෙස කොකු පණුවන්, වට පණුවන්, කස පණුවන් සහ කිරි පණුවන් දක්වන්නට පුළුවන්. බොහෝ විට මෙම පණුවන් සියල්ලම පියවි ඇසට පෙනෙන නමුත් ඔවුන්ගේ බිත්තර හඳුනාගත හැකිවන්නේ අන්වේක්ෂයක් ආධාරයෙනුයි. කොකු පණු කීටයා යටිපතුලේ සම සිදුරු කරගෙන ශරීරයට ඇතුළු වන අතර කස පණුවන්, වට පණුවන් සහ කිරි පණුවන් ශරීරයට ඇතුළු වන්නේ මුඛ මාර්ගය හරහායි. මොවුන් ශරීරයට බොහෝ විට ඇතුළු වන්නේ ආසාදිත මල මගිනුයි. මෙසේ ශරීරයට ඇතුළු වන සෑම පණු කීටයෙක්ම අවසානයේදී ආහාර මාර්ගයට ඇතුළු වෙනවා. ඔවුන් ආහාර මාර්ගය තුල ජීර්ණය වූ ආහාරවල අඩංගු පෝෂක ද්‍රව්‍ය හෝ රුධිරය උරා බොන අතරම සමහර පණු වර්ග ආහාර මාර්ගය තුලට විෂ වර්ග නිකුත් කරනු ලබනවා. මේ නිසා අන්ත්‍රයට හානි වී ලේ ගැලීම් ඇතිවන්නට පුළුවන්. පණු රෝග සියලුම වයස් මට්ටම් වල සිටින පුද්ගලයින්ට වැළඳිය හැකි. පණු රෝග වල කෙටි කාලීන විපාක ලෙස බඩ පිපුම සහ වේදනාව, ඔක්කාරය, පණුවන් සහිත හෝ රහිත වමනය සහ ආහාර ජීර්ණ ක්‍රියාවලියේ විෂමතා හඳුනා ගන්නට පුළුවන්. පණු රෝගය දිගු කාලීනව පැවතුනහොත් රුධිර වහනය නිසා නීරක්ති තත්ත්වයක් ඇතිවන්නට පුළුවන්. පණු රෝග නිවාරණයට ගත හැකි පියවර ලෙස පාවහන් පැළඳීම, වැසිකිලි භාවිතයෙන් පසු අත් සපන් ගාසීම, නිවැරදි ආකාරයෙන් වැසිකිලි භාවිතය සහ පලා වර්ග හොඳින් සෝදා ආහාරයට ගැනීම සිදු කරන්නට පුළුවන්. වෛද්‍යවරයෙකු හමු වී නිසි ඖෂධීය ප්‍රතිකාර ගැනීමෙන් පණු රෝග පහසුවෙන් සුව කරගන්නට පුළුවන්. ප්‍රශ්න දෙක කරන්න වෙනවා. ප්‍රශ්න දෙක පෙන්නනම් ඔයාලා ඒ ප්‍රශ්න දෙක අන්න. රචනා ප්‍රශ්නෝ පිළිතුරු ටික තියෙනවා. එක කරලා ඉවර වෙලා මේකෙන් වාට එකීම විදියට හරි වැද්දි දාගන්න පුළුවන්. ඉස්සරාත්මක විවරණයකුත් තියෙනවා ඒවල.